දූෂණය බංචාව නාස්තය අක්‍රමිකතා සහ අකා රක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිශන් තෙලිවිය ද අදලියන්නේ හාරසියසෝ එක් වැනි ටෙලිවැකිය. අද මාතෘකාව තමයි මේ ඩාලි නැව සහ ඩාලි නැවට පණ වගේ ආදරය කරන අපේ ඩාලින්ලා ගැන හොඳේ එඔූ අපේ ඩාලින්ලා ගැන. එක ඩාලින් කෙනෙකු මේ. ඊයේමේ ොරාට පෙර කිහිල්පන වැටපැාසේ පැන ත්සාකච්චාවකුත් පෞත්තුන ලැබුව මංහිතන්නේ ඔබ දකිින් ටැතිනේද මුලින්ම මෙන්න මෙහමතේරුන් අරගෙන පිළිවෙලකට යාමු ලෝකය පුරාම විශේෂයෙන් සංවර්ධිත රටවල් මෙහේවන ජාවාරම් හතරක්තියනෙනවා ඔවු මේ සංවර්ධිත රටවල් දැන්න දැනම කරන ජාවාරම් හරය එක තමයි අවිආයුද ජාවාර්ම දෙක තමයි අඖෂද ජාවාර්ම ඒකට නම්පුතේ මේ සංවර්ධිත රටවලට වඩා අපේ සෞ කෙසෙට්ටක මාර දක්ෂයිනේද නැත්නං ඉතින් . ිය ෝොගලොබියලින්න් කෙල තුර විදිීයයි හරි තුංවැෙනක තමයි මත් කුඩු චාවාරම. ඔය දැන්ව යුක්තියෙන් හෝ ගාල මේ කුඩුගේෙන මහයුව අල්ලල කුදලල අර්ගෙනයෙ නේද ආංගේක. ඕ ඒ කොඩු විකුණන අය. ඒ බිස්සස්ක තමයි මේ ලෝකේ තුන්වෙනි බිසස් එක. හොදේ හර හතර තමයි අප ද්‍රව්වෙේ චාවාරම. ඔය ඩාලි නැවේ මේ ඩාලීන් ලගේ බිස්නස් එකකහරරිිය ඩාලි නැවේ ඩාලින් ලගේ බිස්නසක ොන්ේ ලෝකේ වැඩියෙන්ම පියරගෙන බලමු අවියාවිද නිෂ්පාදනය කරලා ලෝකේ පුරා බෙධහරන රටවල් මනවාද කියලා. ලෝකේ අවිිනිෂ්පාදනයෙන් සයට හතලිස් දෙකක්ම අයිතිවෙන්නේ. ඇමෙරිකාවට රුසියාාවට සියට දාසයක් විතර. හොදේ අවිආයුධ ඒගල්ල ලෝකට විකුණනවා ප්‍රංශේසියට එ එකො හක්විර චීනයේේයට හයක්විතර ජර්මණයයක්ත්ති න්නො තවරටවල් කීපයක්ක්කින්න හොදේ මේ ය අවිියාවිධ නිෂ්පාදනය කරලා විකුණනවා හරිය දලවශයෙන් දි දලවශයෙන් දිනකට විවිධ මාදිලියේ උන්ඩ. ක්ෂත්තුුණක්විතර ඇමරිකාාව පමණක් නිෂ්පාදනය කරනවා මොකෝ ඉතින් දවාලට මේ බත්වලට කන්ට අයිනේද ඒ නිසා ලෝකයේ පුරාම කොහේ හෝ තැනක යුද්ධයක් නිර්මාණය කිරීමත් මේ අව්‍යාවිධ නිෂ්පාදනය කරන රටවලට හරි වැදගත් එනිසා උන්දල එකපුරුට කරනවා ඒ වගේ මයි දෙවනිකාරණාව අඖෂද නිෂ්පාදනය. අඖෂද නිෂ්පාදනයේ අංක එකහිමිවෙන්නේත් ඇමරිකාවට හොඳේ චීනය ජර්මණියය ජපානය ප්‍රංශය සවිසලන්තේ ඉන්දියාවත් धनिष්පාதන प्रමුुख rataටवाال. අපිත්තින්වවා හොදේ ඒ ගැන වැඩි විස්තර මේ හිටපු ඇමති කෙළියගෙනයි චන්ද්‍රගුප්තගෙන තමයි අහලා දැන ගන්ටවෙන්නේ හොඳ ඉළගිට මද්‍රව විජාවාරම වෙහරයින් වැනි මද්‍රව්්‍ය. ඇෆ ගනිස්ානය ඉඳලා යුරෝපේටත් ඇමරිකාවටත් ඒ හරහා ලෝකී පුරාත් ගමන් කරනවා හොදේ කොකේන් වගේ මද්‍රව්‍ය කොළොම්බියාව සහ ඔය බොලිවියා වරහා ලෝකය පුරාම අද ව්‍යප්ත වෙලාතිබෙනවා. මද්‍ර විජාවාර්ම කියන්නේ ඩොල ට්‍රලියන ගණනක කල්ු සල්ලි හයෙන ක්‍රමයක් හොන්දේ සල්ලිහෝන ක්‍රමයා ඉළඟට එන්නේ හතරවෙනියක තමයි ඔ හතරවෙනක තමයි අප ද්‍රව්විචාවාර්ම කුණු කසල විෂද්‍රව්වේ ජාවාර්ම ඒ අතරටත් අංක එකට ඉන්නේ ඇමෙරිකාව ඇමරිකාවේ පුද්ගලයකු දවසකට කිලෝ දෙකක විතර අප ද්‍රව්වේ ඉවත දවනා හොඳේ මේ ලෝකයේ හැසඩස් හෙමත් නැත්තම් හැසඩස් වේට්ට් කියන්නේ අන්තරාය කර අප ද්‍රව්වේ වැඩියම් ඇති රටවල් හරද ලෝකයේ හැසඩස් පේස්ට් එකඇනේ අන්තරායකර අප ද්‍රව්වේ ව වැඩියම්ම ඇති රටවල් ලෙසත් රෘසියාව සහ ඇමරිකාව තමයි හඳුනගෙන තියෙන්නේ. දැම් බලමු නින්දෙන් ඇහැරුණු ඇමති නිමල් යේ ප්‍රවෘති සාකච්ඡාවක් එහෙම තියල කියපු අරමේ. ඇමරිකාවේ පාලමේ හැපුණු? ඩාලි නැවේ ඇති අන්තරායකර අපදරවිය මොනොවබිය හැකිද කියල නේද ඉටිසෙල්ලපි බලමුූ අන්තරාය කර කියන්නේ මොනවාද කියලා අන්තරායකර කියන්නේ මිනිස් සෞඛකට හානි කරන දේවල්. මිනිස් සෞකෙට හානි කරන දේවල් හොඳේ ඇමති සිරිපාල්ලගේ නම් ශරීර සෞඛකෙට උපරිම සතුට ගෙන දන දේවල්. යාලගේ සෞඛෙට උපරිම සතුට ගෙන දෙෙන දේල් හොඳේ ොත් පිරුණ හමඉතින් අපේ උුණත්තින් හිත සතුට ඉන්ටමානේද එක තමයි සරල මර්ථ කතනේ හරිය ඔව මිනිස් සිරුවට හානිකරන දේවල්. මේ අතර ප්‍රධහන තැන ගන්නවා විශරසානිික ද්‍රෞව්්‍ය. රෝහල්වලින් හෝ කර්මාන්ත ශාලාවලින් මුදාහරින ද්‍රව්්‍ය හරිද මේ අප ද්‍රව්‍යවලත් විධ ලක්ෂණ දකින්ට පුළුවන්. විකාදනයට ලක්වන දේවල්. දැල්වෙන සුළු දේවල්, පුපුර්ණ සුළු දේවල්. ඉහල්ල ප්‍රතික්‍රයාාශීලී ද්‍රව්‍ය විකිරණශීලී ද්‍රව්්‍ය. හොඳේ දැන් මේ ජාතිය දේවල් තමයි ඔය දියුණු රටවලින් අපේ වගේ දුප්පත් රටවලට කන්ටේනර්පිටින් පටවල එවන්නේ. මේ බිස්නස්සක කරන කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හොෙන උන්දලා. අපේ රටේ තින්න වහරිය හිටිය අනෙ ඔළඟ ටෙලිුවකයකින් ආය මතක් කරන්නන් අමතක කට්ටියට හොඳේ ලෝකයෙන් ඉවත දමන විනාශ්කාරිී අන්තරායකර ද්‍රව්්‍ය ගෙනල්ලා මේ ප හොළවේ හෝ අපේ මුහු දෙගිල්වල උන්ගේ පොකට් පුරෝගෙන සුර සැප විඳන හොරනාඩයක් අර්ද සුර සැප විඳන හොර අඩයක් මේ ලස්සන රටෙත් කරුමට එඉපදිලා ඉන්නවා. හරි එහෙම මේ රටටකින් රටකට අන්තරාය කර ද්‍රව්හයේ යවන්ට තහනම්. ඒකයන්නේ හසාඩස් වේෂ්ටි යවීම නීති විරෝධී. හොදේ මේ සඳහා ජාත්‍යන්තර් එකගතාවයක් තිබෙනවා. මේ එකගතාවේ හඳුන්වන්නේ බාසල් සම්මුතිය කියලා. හොදේ අපි වගේම මහබ්‍රරිතාන්නේ ඇමරිකාව ඉන්දියාව පවා. ඔස්ට්‍රලියාව මේ වගේ රටවල් පනස්තුනාක්ං මේ බාසල් ගියවසුමට අත්සංකරලතියන්නේ. මේ ගියසුම එක් ප්‍රහන කොන්දේශයක් තමයි ගියවසුම්ගත කිසියම් රටක්, තවත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්්‍ය අපනයනය කරනවා නම්. රටේ බලදහරින්න්ගෙන් ඇසිිය යුතුයි කියලා හොඳේ අපේ රටේ මේ ගැනන්න බලධහරිය තමයි මධ්‍යම පරිසර අධිකාරිය. ඒමනැත්තු ඇමතේ නිමල් සිරිපාල නෙවෙයි. මේ නැවේ එන කන්ටේනර් සහ ඒවායි අඩංගු කිසිම ද්‍රෞව්්‍යයක් ගැන මධ්‍යම පරිසර අධිකාරිය දන්නන්නේ නෑ නමුත් පුදදුමේ කියන්නේ හොරි කල්බලයකින් ඒ පෝති සාචවත්ති බෑමති නිමල්. මේ නැවම සුද්ද කලා අම්මප. නැවම. හොඳේ එක කටටේන රිකයිල්ලු ලංකාවට එෙන්නේ හැබයි වැඩි කියැන ඒක තියන මනොද කියලා දන්නේන හැල්ලු. එන එක දන්නව තියෙන්නේ මොනවාද කියලා දන්නන්නේ නෑ අල බලන්ටක. මර්ක් නව සමාගම ශ්‍රීලාංකකිව නියවිතිතයා දැම් පෑක ිතුරල් පමිගසම ප්‍රශ් කර මටයි මර්ක් සමාගම නියවිතකිවේ ලංකාවට ගොඩබාණ්ඩ තියෙන්නේ ඒ පන සයින් එක කටේරක් විතර. බහන්ඩ පුළුවන් ඒක මොනාද තියෙන්නේ කියලා ඒක අපි තාම දන්නේ නෑ. . මෙයා අයට හෙටෙලිවකෙන් තවත් සාධක සහිත උත්තර දෙෙන් නොහොදේ ඕ එතකං කිරිබෝතලයක් කටේතියාගෙන සූපෝකින් කිරිබොන්ට කියලා යෝජනා කරමින් අද ටෙලිවැැකී අවසන් කරනවා හෙට මත කැතිව ඉතිරිකොටස බලන්ට හොදේ.